හරි ගොඩ දවසකට පස්සේ අද වීඩියෝ එකක් කරන් ආවේ ගොඩක් කමෙන්ට්ස් අහලා තිබ්බා අපේ වීඩියෝස් වලට කට්ටිය ගොඩක් කලාර මේ ඕ ලෙවල් සහ ඒ ලෙවල් විභාග වලට පෙනී හිටපු ළමයි ඉතින් ඒගොල්ලන්ට මේගොල්ලන් කමෙන්ට්ස් වලට යම් කිසි උත්තරයක් දෙන්න ඕනේ කියලා හේතුන නිසා තමයි අද මේ කමෙන්ට්ස් වලට උත්තර දෙන එකක් මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි ඒ ලෙවල් ලියලා ඊළඟ පාර ලියනවාද ඕ ලෙවල් ලියලා මැත්ස් නැහැ ඒක අපව හදා ගන්න ඕනේද මේ සබ්ජෙක්ට්ස් වල තියෙන රිසල්ට්ස් අඩු වීම නිසා තියෙන ප්‍රශ්න හරි ඉතින් මේවට උත්තරයක් ඕන වෙලා තියෙනවා කියලා මට තේරුණා සමහරුන්ට වීඩියෝ වල කියන දේ බලලා නැහැ ඒ නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ විතරක් කමෙන්ට් එකක් විදියට දාලා තියෙනවා ඉතින් එහෙම කරන්න එපා ඔයගොල්ලෝ වීඩියෝ එකක් දාපුවම ඒක සම්පූර්ණයෙන් බලන්නේ ඒක ඇතුළේ ඔයගොල්ලන්ට ඕනේ ප්‍රශ්නට උත්තරේ තියෙනවා ගොඩක් වෙලාවට අපි එහෙම අර ආවට ගියාට වීඩියෝ කරන්නේ ගොඩක් අර කන්ටෙක්ස්ට් එක බලලා ඒක ගොඩාක් ඉන්ෆර්මේටිව් විදියට තමයි අපේ කන්ටෙන්ට් එක හදලා තියෙන්නේ ඉතින් ඒ නිසා ආවට ගියාට බලන්න එපා මම කියන්නේ සම්පූර්ණයෙන් වීඩියෝස් බලන්න ඔයගොල්ලන්ගේ ගැටලු ගොඩකට උත්තරේ වගේ අන්තර්ගත වෙනවා බොරුවට thumbnail එක විතරක් බලලා විනාඩියක් දෙකක් උඩින් පල්ලේ නිකන් බලලා කමෙන්ට් එක දාලා Tamanට ඕනේ ප්‍රශ්නේ අහගන්න ප්‍රශ්නට උත්තරේ විතරක් ගන්න ඒක කමෙන්ට් එකක් විදියට දාන්න යන්න එපා මම හිතන එක ඔයගොල්ලෝ අර ස්පූන් ෆීඩින් කියන දේ තමයි එතන ඕගොල්ලොන්ට ඕනි දේ විතරයි ඕගොල්ලොන්ට ඕනේ ඊට අමතරව දෙයක් හොයලා ඉගෙන ගන්න හොයලා දැනගන්න ටිකක් ඉවසීමෙන් විනාඩි 5ක් 10ක් Taman නොදන්න දේවල් දැනගන්න වැය කරන්න තියෙන නොකමැත්ත ඉතින් ඒ ගති ටිකක් අඩු කරගන්න එතකොට ඕගොල්ලොන්ට හොඳ අනාගතයකුත් ලබා ගන්න පුළුවන් මොකද ඕගොල්ලෝ ටිකක් අර වයිඩ්ලි දෙයක් දිහා බලන පිරිසක් බවට එතකොට තමයි පත් වෙන්නේ එහෙම නොවුනොත් Tamanගේ හිතේ තියෙන මාකර චූටි දෙයකට උත්තරයක් ආයෙන් හරි බලාපොරොත්තු වෙන මානසිකත්වයක් විතරයි ඕගොල්ලොන්ට හැදෙන්නේ ඉතින් ඕකත් ඔළුවේ තියාගෙන අපි යමු කමෙන්ට්ස් වලට එක්කෙනෙක් කියන යාට 9.2 තියෙන්නේ ප්‍රයිවට් කරන්න පුළුවන් ද ටෙක් වලින් 9.2 තියෙන්නේ කිව්වට මම දන්නේ මොනවට දෙකක් තියෙන්නේ කියලා සාමාන්‍යයෙන් ඔයාට ඕ ලෙවල් පාස් නම් ඕ ලෙවල් විභාගේ වාස් සමත් නම් ඔයාට මම හිතන්නේ මෙතන C2ක් ඇත්තේ මොකක් කර විෂයන් දෙක කර ඔයාට මැත්ස් ටිකක් පුළුවන් නම් හොඳට ගණන් ටික හොඳට ගණක් හදාගන්න තේරෙනවා නම් ඔයාට මට කියන්න තියෙන ඔයාට ටෙක් වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඔයාට ඔයා ඕ ලෙවල් පාස් කියන්නේ ඔයාට ඒ ලෙවල් වල ඔයා කැමති විෂයක් කරීමේ හැකියාව තියෙන. නැත්නම් ඒක ප්‍රයිවට් කරන්නත් පුළුවන්. ඉස්කෝලේ ගිහිල්ලා කරන්නත් පුළුවන්. ඉතින් ප්‍රයිවට් කරනවා නම් ඔයාට ඉස්කෝලෙන් අයින් වෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාට අස්සීම් සහ දෙකේ ඕනේ එතකොට. අස්සීම් සහ දෙකේ නැතුව ඔයාට ප්‍රයිවට් ඇප්ලයි කරන්න බෑ. අනිත් එක තමයි ප්‍රයිවට් ඇප්ලයි කරද්දී තියෙන වාසිය ඔයා ඉස්කෝලේ යන්නේ නැහැ. ඔයාට කැමති දේට ඔයාට ඉගෙන ගන්න පුළුවන්. සහ ඔයාට අවුරුදු දෙකක් විභාගෙල යන්න කියන වා හොඳ කන්ෆිඩන්ට් නම් ඔයාට හොඳට වැඩ ටික පුළුවන් නම් අවුරුදු දෙකක් බලාගෙන කල් මරන්න ඕනෙත් නෑ ඒ ලෙවල් විභාගෙල යන්න හරි මේවා තරඟ විභාග වගේ අත්‍තරම තියෙන දවසට ඔයාට වැඩ පුළුවන් නම් ඔයා දක්ෂයා නම් ඔයාට ගිහිල්ලා ලියන්න පුළුවන් හරි ඉතින් ඔයා ඇප්ලයි කරන එක ගැනත් මේක මම දැක් අහලා තින අපි එකින් එකට යන්න ඔයාට එක් කරන්න පුළුවන් ද කියලා අහුවොත් ඔයාට මැත් සයන්ස් මැනේජ් කර ගන්න පුළුවන් නම් හොඳට ඔයාට අත්‍තරම ටෙක් කරන්න පුළුවන් ඊළඟට කන්ටැක්ට් නම්බර් එකක් දාන්න කන්ටැක්ට් නම්බර්ස් නම් මට ෂෙයා කරගන්න අවශ්‍යතාවයක් නැහැ සෝරි ඊළඟට සර් ෆස්ට් ෂයි ඒ ලෙවල් BST කරලා සෙකන්ඩ් ෂයි ET ඉස්කෝලෙන් ඉල්ලලා කරන්න ඉස්කෝලෙන් අවසර ගන්න ඕනේ ඉතින් මම නේ පුතේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ඒතර ඔයා ගිහිල්ලා ඉස්කෝලේ ප්‍රින්සිපල් එක්ක ඔයාගේ සෙක්ෂන් එකේ හෙඩ් එක්ක ඒව කතා කරගන්න ඕනේ හරිද ඉතින් ඔයාට කරන්න පුළුවන් නම් ඔයා ඒක මාරු කරගැනීමේ හැකියාව ඔයාට තියෙනවා හරි ඔයාට ඉස්කෝලෙන් ඒකට අවසර දෙනවද කියන එක ඒක ඉස්කෝලෙත් ප්‍රශ්නයක් ඉස්කෝලෙත් එක කතා කරගන්න හරි එහෙම නැත්නම් ඔයාට ඒකෙන් අයින් වෙලා ප්‍රයිවට් ඇප්ලයි කරලා ඔයාට ක්ලාස් ගිහිල්ලා ඔයාට ඕන විදියට කැමති විෂයපතයකින් ඒ ලෙවල් ලීමේ හැකියාව තියෙනවා ඕ ලෙවල් ග්‍රේඩ් 11 එන්න කලින් ලියන්න බැරිද ඔව් ග්‍රේඩ් 11 එන්න කලින් ලියන්න පුළුවන් හැබැයි ඉස්කෝලෙන් අයින් වෙන්න ඕනේ අස්සීම් සහතිකය තියෙන්න ඕනේ ප්‍රයිවට් ලියන්න වෙන්නේ හරි එතකොට Taman ඒ විදිහට කරගන්න පුළුවන් හරි පර්සනල් ඇඩ්වයිස් එකක් ගන්න ඕනේ ප්ලීස් ඉතින් පර්සනල් ඇඩ්වයිස් ගන්න මෙතන කමෙන්ට්ස් දාලා හරියන්නේ නැහැ නේ සහයම පර්සනලි ඇඩ්වයිස් කරන්නත් නැහැ වාර තියෙන ප්‍රශ්න දාන්න අපි එතකොට පොදුවේ අපි දේවල් කතා කරමු මොකද මේක සෝෂල් ප්ලැට්ෆෝම් එකක් නිසා හරි ඛණ්ඩ විෂයන් සී තිබුණොත් කියලා අහලා තියෙනවා ඉතින් මොකද්ද ප්‍රශ්නයවත් හරියට අහලා නැහැ ඛණ්ඩ විෂයන් සී තිබුණොත් ඒක තමයි ප්‍රශ්නේ. ඒතකොට ඒක අපිට මොකද ප්‍රශ්නේ කියලාවත් තේරුම් ගන්න බෑ. හරි. එතකොට ඒක අපි අතහැරලා දාමු මේ කමෙන්ට් එක. 9.1 මම හිතන්නේ 101ක් තියෙනවා.
රිසල්ට්ස් පුළුවන් ද ප්‍රයිවට් දාන්න. ඉතින් ප්‍රයිවට් දාන එකට ඔයාගේ රිසල්ට් එක ඔයා පාස් නේ. ඉතින් ඔයාට දාන්න පුළුවන්. හරි. 5යි 4යි රිසල්ට් එක ගණිතය ෆේල්. එතකොට මට කොමර්ස් කරන්න බැරිද? ගණන් ණයට ඉල්ලලා. ඉස්කෝලෙත් එක්ක කතා කරගන්න යනවා කියලා තමයි මට කියන්න වෙන්නේ ඔයාට. ඔයා ඉස්කෝලෙත් එක්ක කතා කරන්න. එතකොට ඔයාට ඒකට පැහැදිලි පිළිතුරක් දෙයි. අවුරුදු 21 විෂයන් 9 ප්‍රයිවට් දාන්න කොහොමද ආයතන කරන්නේ? 2018 ඕ ලෙවල් ලිව් එක්කෙනෙක්ලු ආයේ ඉස්කෝලෙන් ආයතන කරන්නේ නැහැ. පළවෙනි වතාව ප්‍රයිවට් දාන්නේ කොහොමද? ඉතින් ඔයා 18 ලිව්වනම් ඔයා තාම ඉස්කෝලේ අස්වීම අරගෙන නැද්ද? මම හිතන්නේ ඔයා ඉස්කෝලේ අස්වීම සමහර විට අරන් ඇති. ඉතින් ඔයාට අස්වීම තියෙනවා නම් ඔයා වයස ප්‍රශ්නයක් නැහැ මේ ඕ ලෙවල් ඒ ලෙවල් ලියන්න. තමන් කැමති කාලයක තමන් කැමති විෂයම් ටිකක් තෝරගෙන තමන් ඒක තනියම ස්ටඩි කරලා ඔයාට ඒ ලෙවල් ප්‍රයිවට් ඇප්ලයි කරලා ලියන්න පුළුවන්. ප්‍රයිවට් ඇප්ලයි කරන විදිය කියන්න කියලා තියෙනවා. ඉතින් ඔක ඇප්ලයි කරනකොට ඔයගොල්ලෝ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට යන්න ඕනේ. ඒ වෙබ් අඩවියට ගිහිල්ලා ඔයගොල්ලෝගේ ඩෙන්ටි නම්බර් එක සහ ඔයාගේ ළඟ ස්ථාවර ඔයා තියාගෙන ඉන්න ටෙලිෆෝන් නම්බර් එක, ෆෝන් නම්බර් එක, ඇත්තරම් මොබයිල් නම්බර් එකක් දාලා ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එවනවා. ඊට පස්සේ ඒක ගහලා ඔයා කියලා කන්ෆර්ම් කරගත්තට පස්සේ ඕකේ ඔය විභාගේ ඊළඟට තියෙන විභාගේ අප්ඩේට් එකක් දානවා. හරිද? අන්න ඒකුඩ ක්ලික් කරපුවාම ඒකේ එනවා ඇප්ලිකේෂන් එකක්. ඒ ඇප්ලිකේෂන් එකට ඔයාගේ විස්තර හරියට අකුරු ටික බලලා ඉංග්ලිෂ් වලින් ෆිල් කරන්න ඕනේ. හරිද? අකුරු වරද්ද ගන්න එපා. උපන්දින අරවම වරද්ද ගන්න එපා. ඇඩ්‍රස් වරද්ද ගන්න එපා. ඇඩ්‍රස් එක ඔයාගේ පර්මනන්ට් ඇඩ්‍රස් එක. හරි? නැත්නම් ඔයාගේ ස්කෝල් එකේ ඇඩ්‍රස් එකක්වත් මොකක්වත් එහෙම නෙවෙයි. ඒ විදිහට ඒ ආයතන පත්‍රය සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් ප්‍රයිවට් දානකොට ඔයා අස්වීම් සහතිකය ඉදිරිපත් කරන්න ඕනේ. හරිද? ඉතින් ඔය ටික තමයි ඒවා ඉතින් ස්කෑන් කරලා තියාගන්න අප්ලෝඩ් කරන්න ඕනත් අප්ලෝඩ් කරන්න. හරි. ඉතින් ඔය විදිහට තමයි ඊට පස්සේ ඔයාගේ ඇඩ්මිෂන් එක ඔයා දාපු ඇඩ්‍රස් එකට එනවා. සහ ඔයාට ළඟම පාසල ඔයාට අදාළ විෂයන් ටික කරන්න පුළුවන් ළඟම පාසල ඒ ඇඩ්මිෂන් එකේ දාලා ඔයාට එවයි. හරි. ඉතින් ඕක තමයි ප්‍රොසීඩියර් එක. ඉතින් ඔවා මට මේ මේකින් එක වෙබ් එකේ මෙන්න මෙහෙමයි මෙතන ක්ලික් කරන්න අතන ක්ලික් කරන්න මෙන්න ඇප්ලිකේෂන් එක ෆිල් ලෝඩ් කරන විදිය මේ ලොජ් කරන විදිය කික එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ වෙබ් එකට ගියපම ඕනි තරම් දේවල් ඕගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවානේ. ඉතින් ඕගොල්ලෝ ඒවා ඕගොල්ලොන්ගේ මහන්සිය කාලය පොඩ වැය කරලා හොයලා බලලා කරන්න. හරි, අපිට පුළුවන් පොඩි ගයිඩන්ස් එකක් දෙන්න විතරයි. අනික එහෙම ස්පූන් ෆීඩින් මෙන්න මේක ඔයා මේක කරන්න කියලා එහෙම මේ දැනුම දීලා කිසිම තේරුමක් නැහැ. ඒතකොට හිතන්න පුළුවන් දේවල් හොයාගෙන යන පිටසක් බිහි වෙන්නේ නැති නිසා අපි ඒක කරන්නේ නැහැ. හරි, මට ඒ ලෙවල් කරන්න පුළුවන්ද? ඉතින් මන් දන්නවද ඒක මොනවද මේ මේ ප්‍රශ්නයක් අහන්නවත් දන්නේ නැහැ. මට ඒ ලෙවල් කරන්න පුළුවන්ද? මම නම් කරලා ඉවරයි. ඔයාලට කොහොමද මන් දන්නේ නැහැ. හරි, ඕ ලෙවල් දෙපාරක් වෙලා තුන් පාරක් අරන් දෙනවා කියලා වෙන ස්කෝලෙකට යන්න පුළුවන්ද? ඒක නම් මම දන්නේ නැහැ. ආහන් ප්‍රශ්නේ මට තේරෙන්නේ නැහැ. හරි, ඊට පස්සේ ඕ ලෙවල් පළවෙනි ගතාව ප්‍රයිවට් ලියන්න අවශ්‍ය ලියකියවිලි මොනවද? ග්‍රාම සේවක සහතික තුලින් පුළුවන්. ග්‍රාම සේවක සහතිකයක්වත් මොනවත් ඕනේ නැහැ. ප්‍රධානම ඩොකියුමන්ට් එක තමයි ස්කෝලේ අස්වීම් සහතිකේ. ඒක අනිවාර්යෙන් ඕනේ. හරි, ග්‍රාම ඩෙන්ටි එක වාර තියෙන්න ඕනේ. නැෂනල් ඩෙන්ටි එක. ඒක නැත්තම් ඒක හදාගන්න. හරි, ඊට පස්සේ තව තියෙනවා මෙතන. ඔව්, මොනවා හරි දෙක. ඉතින් මර ගොඩක් අටේ රිසල්ට්ස් දාලා තියෙනවා. ඒ තියෙනවා, බී තියෙනවා, එහෙම කියලා දෙවැනි පාරව ලෙවල් කියලා. ඉතින් ඒ මොනවා තිබ්බත් ඔයා පාස් නම් ඔයාට මැත් සයන්ස් වලට රිසල්ට්ස් තියෙනවා නම් ඒවා හොඳට කරගන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඔයාට ටෙක් සයන්ස් ඕන එකක් කරන්න පුළුවන්. හරි, ඒක හොඳට ඔළුවේ තියාගන්න. මැත්ස් තර්ඩ් ෂයි කරලා වැඩක් තියෙනවද? ඔයාට වැඩක් නැහැ කියලා හිතෙනවනම් ඉතින් අපිට කොහොමත් වැඩක් නැහැ. ඔයාට වැඩක් තියෙන කියලා හිතෙනවා නම් ඉතින් ඔයාට තමයි ඒක හොඳ. හරි, ඉගෙන ගන්න දෙයක් මොන වෙලාවක හරි හරියට ඉගෙන ගත්තොත් විතරයි ඒකෙන් වැඩක් තියෙන්නේ. හරි, එච්චරයි මට ඒකට කියන්න තියෙන්නේ. ඊළඟට නමයයි එකයි රිසල්ට්ස් ප්‍රයිවට් දාන්න පුළුවන්ද කියලා අහනවා. විභාගේ පාස් නම් ප්‍රයිවට් දාන්න පුළුවන්. පළවෙනි පාරම ප්‍රයිවට් කරන්න ඉන්නේ ඒ ලෙවල් ටෙක් වලින්. හැබැයි ඒකට ඉස්කෝලෙන් අස්වීම ගන්න ඕනේ. ප්‍රයිවට් දානවා නම් අස්වීම ගන්න ඕනේ. හරි,
මැත්ස් නැතුව ප්‍රයිවට් කරන්න පුළුවන්ද? මැත්ස් නැතුව මොකද්ද ප්‍රයිවට් කරන්න යන්නේ කියන මන් දන්නේ. සාමාන්‍යයෙන් A level ලියන්න ඔයා මැත්ස් සිංහල කියන විෂයන් දෙක සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ දෙක නැහැ කියන්නේ ඔයා ඒ O level අසමත් කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. හරි. ගණිතයට S එකක්වත් තියෙන්න ඕනේ අඩුම. මම නම් රෙකමන්ඩ් කරන්නේ අඩුම C එකක්වත් ගන්න උත්සාහ කරන්න. මොකද ඒක තමයි ඔයා කවදා හරි රැකියාවකට යනකොට සමහර වෙලාවල ගණන් වලට C එකක් තියනද කියලා බලන්න. නමුත් ඔයාගේ ව්‍යාපාරයක් ඔයා ගොඩනගා ගන්නවා නම් ඔය රිසල්ට්ස් කියන ඒවා කිසි දෙයක් අදාළ නැහැ. හරි. ඔයාට හිතන්න පුළුවන් නම් ඔයා නිර්මාණශීලී නම් ඔයා හොඳ ව්‍යවසායක ලක්ෂණ ඔයා තුල තියෙනවා නම් ඔයාට ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. අනික දැන් ගණන් නැහැ කියලා දැන් ගොඩාක් එහෙම worry වෙන්න දෙයක්වත් නැහැ. ඕනේ තරම් ඉගෙන ගන්න ප්‍රයිවට් ක්‍රමවේද තියෙනවා. ඒ වගේ ප්‍රිලිමිනරි කෝස් තියෙනවා. මූලික සුදුසුකම් සපුරන කෝස් තියෙනවා. ඒවට ගිහිල්ලා ওই මැත්ස් ටික හදාගෙන ඒවා කරලා ඒ ෆන්ඩමෙන්ටල් කෝස් ටික ඉවර කරාට පස්සේ ඔයා අර විභාගේ පාස් වුණා හා සමාන ඉක්වල් මට්ටමකට එනවා. ඊළඟට ඔයාගේ ඔයාට පුළුවන් ඒකේ ඇඩ්වාන්ස් සර්ටිෆිකට් එක කරන්න. ඊට පස්සේ එතනින් ගිහිල්ලා ඩිප්ලෝමා higher diploma degree ඔන්න ඔයගේ වාට උඩට උඩට යන්න පුළුවන්. හරිද? ඉතින් මේක මතම එහෙම හිතන්න එපා. ඒකයි මම කියන්නේ චුට්ටක් මේ වෙබ් එක සර්ෆ් කරලා හොයාගන්න. එහෙම යන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා ඕනේ තරම්. හරි? ඒ අවස්ථාවල් මගේ අරගන්න එපා. කල් මරන්න එපා දේවල් හිත හිත ඉඳලා. හරිද? එහෙම වුණත් ඔයාගේ කාලය විතරයි නිකන් විනාශ වෙලා තියෙන්නේ. වයස ගිහිල්ලා ඔයාට ඉස්සරහට යන්න තියෙන අවස්ථාවල් අඩු වෙන එකයි වෙන්නේ. හරි? प्रिलिमिनरी कोर्स ओपन यूनिवर्सिटी के इट पास प्राइवेट यूनिवर्सिटी तीनों एफिलियेटेड यूनिवर्सिटी तीनों लंका भी ओने आड़गे फंडमेंटल कोर्स कंप्लीट करा पा जे एम सी आना मन तीन के हिलो आड़ पुल कोर्स कंप्लीट कर पा यार ओलेवल पास मटमेना अब तीन प्रश्न वाटन एम किसी मुद्दे वेक रहा सिद्धवे थिंग महानशील ओलेवल वाट එහෙම මුදලක් වැය වෙන්නේ මං හිතන්නේ විශේෂකට රුපියල් 100ක්ද 200ක්ද යන්නේ. හරි. ඉතින් එහෙම දාලා ඔයාලට ඒක පාස් වෙලා එහෙම කරගන්නත් පුළුවන්. හරි. ඉතින් ওই වගේ ඔප්ෂන්ස් තියෙනවා. ඊළඟට ඕලෙවල් කරන්න වයස් සීමාවක් තියෙනවා. වයස් සීමාවක් නෑ. ඔයාට ජීවිත කාලෙම අවුරුදු 75 වුණත් ඔයාට ඕලෙවල් කරත හැකි. හරි රංජන් රාමනායකත් කරේ. ගොඩක් හොඳට කියන දෙනවලු මොකක්ද දන්නේ නැහැ ඒක සර් මට මැත්ස් ඉංග්‍රීසි මැත්ස් A ඉංග්‍රීසි C සයන්ස් S කොමර්ස් වලින් කැම්පස් යද්දි ප්‍රශ්නයක් නැහැ නේද ඒවා කොමර්ස් කරලා පාස් වෙන්න ඕනේ එතකොට වාර කිසි ප්‍රශ්නයක් නැහැ හරි ඉංග්‍රීසි එහෙම C එකක් තියෙනවා ඉතින් හොඳයි ඉතින් මේ රිසල්ට් එක හරි ඊළඟට අවුරුදු ගානකට කලින් ඕ ලෙවල් ලියපු කෙනෙක්ට පාස් නැති විෂයම් විතරක් දැන් කරලා ඕ ලෙවල් පාස් වෙන පුළුවන්. පාස් නැ දැන් අවුරුදු ගානකට කලින් කරපු සිලබස් දැන් නැහැ. දැන් තියෙන්නේ අලුත් සිලබස්. අලුත් සිලබස් අප්ඩේට් එක. ඒතර වාට අලුත් සිලබස් එක්ක මොන හරි විෂයන් ටිකක් තමයි තෝරගෙන කරන්න වෙන්නේ. මම දන්නවා වාට තෝරගන්න ඕනේ විෂයන් මොනවද කියලා. නමුත් මම කියන්නේ වාගේ අවශ්‍යතාවයට ඕනේ විදියට මේක ලියන්න මොන නම් මේ විභාගේ ඔයයි විෂයන් ටික තෝරගෙන ආපෝ කරා නම් හරි කියන එක තමයි මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මොකද මම දන්නේ ඔයාගේ අරමුණ මොකද්ද කියලා. හරි ඒක අරමුණ මත තීරණය වෙනවා. සිංහල C, maths S, A level private කරන්න පුළුවන්ද commerce වලින්? ඔව් පුළුවන්. ස්කූල් එකෙන් commerce කරන්න දෙන්නම් කිව්වා. ඒත් මං ස්කූල් යන්න ආස නැහැ. ස්කූල් යන්න ආස නැති එක ගැන අපිට අදාළ නැහැ. ඒක ඔයාගේ ප්‍රශ්නයක්. ඔයාට private ලියන්න පුළුවන් කියන එක තමයි අපිට කියන්නේ. ඊළඟට ගණිතයේ ෆේල් නම් ආය ගණන් කරන්න 2020 ඕ ලෙවල් කරේ A4යි B3යි C2යි රිසල්ට් එක මම දැන් 23 A ලෙවල් කරන්නේ A ලෙවල් එක්සෑම් එක ප්‍රයිවට් කරන එකේ ඉස්කෝලෙන් දාන එකේ මොකක් හරි වෙනසක් තියනද බලපෑමක් තියනද රිසල්ට් එකට රෑන්ක් එකට කිසිම එකක් නැහැ ඔයාට රෑන්ක් එක වඩා අපි මෙතන ඇත්තම කතා කරන්න ඕනේ සෙට් ස්කෝ එක. සෙට් ස්කෝ එකට ඔය කිසි එක බලපෑමක් නැහැ. බලපාන්නේ සෙට් ස්කෝ එකට බලපාන්නේ අපි ඒකටත් වීඩියෝ එකක් මම හිතන්නේ කරලා දාලා තියෙන channel එකේ බලන්න සෙට් ස්කෝ එක කොහොමද හැදෙන්නේ කියන එක. සා හොඳ high සෙට් ස්කෝ එකක් ගන්න නම් මොනවද කරන්න ඕනේ කියන එක අපි දාලා තියෙන වීඩියෝ එකක් ඒක බලන්න. හරි. ඔයාට ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන. ඊළඟට අවුරුදු
අවුරුදු 21යි. ප්‍රයිවට් දාන්න පුළුවන් ද? පුළුවන්, ඔයාලට ප්‍රයිවට් දාන්න පුළුවන්. මැත් සයන්සස් අනිත් සබ්ජෙක්ට් වලට ඒ 8යි. මට මැත්ස් කරන්න බැරිද? ඒක ඉතින් මේකයි වැඩේ. මැත් සයන්ස් S නේ ඔයාලට තියෙන්නේ. එතකොට ඔයාලට සෝරි, ඔයාලට මට වා කියන්නේ සයන්ස් S එකක් තියෙනනේ. ඔව්, අනිත් මැත්ස් වලට ඒකක් තියෙනවනේ. ඉතින් ඔයාලට මැත්ස් කරන්න පුළුවන්. හැබැයි සයන්ස් වල දැන් කෙමිස්ට්‍රි හරි ඔයාලට ඊටවසේ ෆිසික්ස් එහෙම නැත්නම් ඔයාලට ෆිසික්ස් උත් මට හිතෙනවා මැත්ස් පුළුවන් නිසා කරගන්න පුළුවන් වෙයි. මැත්ස් උත් පුළුවන් වෙයි. නමුත් සයන්ස් වලට ඔයාලට තියෙන නිසා ඔයාලට S එකක් තියෙන නිසා මට හිතෙනවා ඔයාලට කෙමිස්ට්‍රි, බයොලොජි ඒ වගේත් එක්ක කොහොම යයිද කියන්නේ මම දන්නේ නැහැ. හරිද? මම කියන්නේ ඔයාලට ඇත්තටම මේ මැත්ස් කරන්න පුළුවන්. ඔයාලට බැරිකම නැහැ. හරි? ඊළඟට තව කෙනෙක් අහලා තියෙනවා 11 වසර වෙනකන් ඉන්න ඕනේද නැත්නම් කලින් ඕ ලෙවල් ලියන්න පුළුවන්ද? ඔව්, කලින් ලියන්න පුළුවන්. හැබැයි ස්කෝලෙන් අයින් වෙලා ප්‍රයිවට් දාන්න ඕනේ. හරිද? ඕ ලෙවල් කරාලු 21 C4යි S2යි W3යි. 6ත් 3ත් තියෙනවා. හැබැයි මැත්ස් නැහැ, සයන්ස් නැහැ. ওই දෙක නැතුව සබ්ජෙක්ට් 9ම දාලා කරනවාද නැත්නම් ස්කිප් කරන්න? මම කියන්නේ ස්කිප් කරන වැඩවලට යන්න එපා. ස්කිප් කරන එකෙන් කිසිම තේරුමක් නැහැ වාට. වාට තියෙන වාගේ මුළු කාලෙම යොදවලා ඒ බැරි වුණ කොටස ගොඩ දාගන්න ඊළඟට එන ළඟම විභාග වාරයේදී. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඔය ෆේල් වුණ සෙකන්ඩ් ශෛලිය නේද? ශෛලිය එකක් ස්කිප් කරනවාද? ඇත්තටම ඔයාගේ වැඩේ වෙන්න ඕනේ මේ විභාගේ පාස් වෙන්න එකනේ. ඒතර වාට තියෙන එකම වැඩේ ඕකනේ වෙන්න ඕනේ. ඔයාලා වෙන වෙන වැඩ දාගෙන කාලය කාගත්තර අනිත් මිනිස්සු ඵලි නැහනේ. හරිද? ඒ නිසා ඔයා ෆුල් එෆර්ට් එක දාලා ඊළඟට එන ඉමීඩියට් එක්සෑම් එක ඔයා පාස් වෙන්න බලන්න. හරි? මොකද අවුරුද්දක් කල් දානවා කියන්නේ මේ රටවල් වල තියෙන ප්‍රශ්නත් එක්ක විභාගය දෙන්න පුළුවන්. රිසල්ට්ස් එන්න පරක්කු වෙන්න පුළුවන්. ගෙවෙන්නේ මොකද්ද? ඔයාගේ වයස. ඒකෙන් වයස යනවා ගාණක් නැහැ කියලා හිතුවට ඔයාට දවසක් වැයමීමේ වැලියු එක තේරෙන දවසක් එනවා. අන්න එදාට ඔයා ගොඩක් කම්පා වෙන්න ඉඩ තියෙනවා. හරි? දැන්ම හොඳට ඔළුවර ගන්න ඒක ලෙවල්ල වැඩ කරන්න. හරි? අනිත් ඔක්කොරම සම්මාන තිබිලා සයන්ස් ෆේල් වුණොත් ඒ ලෙවල් කරන්න බැරිද? සයන්ස් ෆේල් වෙන එක කිසි ගැටලුවක් නැහැ. ඔයාට ඒ ලෙවල් කරන්න පුළුවන්. ඔයාට 6යි 3ක් තියෙන්න ඕනේ. 6යි 3ක් කියන්නේ වැඩ 6යි සම්මාන 3ක් තියෙන්න ඕනේ. ඕකේ මැත්ස් සිංහල වලට 100ක් තියෙන්න ඕනේ. හරි? මට මතක විදිහට මැත්ස් වලට 100ක් තියෙනවා. මම වීඩියෝ එකේ කියලා ඇති. හරි? තව මොකක් හරි එක විශේෂයකට 100ක් තියෙනවා. හරි? ඔව්, මැත්ස් සිංහල වලට 100 සහ තව විශේෂයකට 100ක් තියෙනවා. හරි? ඊළඟට බලමු ඊළඟට තව මොනවද තියෙන කමෙන්ට්ස්. ප්‍රයිවට් කරද්දි ප්‍රැක්ටිකල් එකන මොකද වෙන්නේ කියලා අහනවා. ඒක ප්‍රශ්න නැහැ. ඔයාල ප්‍රැක්ටිකලුත් එක්කන ඉල්ලන්නේ. ප්‍රැක්ටිකල් තියෙන එක්සෑම් ඉල්ලුවොත් ඒ ලෙවල් වලට. ඒතර වාට ඒ ප්‍රැක්ටිකල් එක්සෑම් එක තියෙන ස්කෝලේ තවර ඇඩ්මිෂන් එකේ දාලා එවයි. නැත්තම් පසුව දැනුම් දීමක් කරයි. අවල් ස්කෝලේට යන්න ප්‍රැක්ටිකල් එක්සෑම් එක කම්ප්ලීට් කරන්න කියලා. හරි? ඊළඟට ඕ ලෙවල් වලට ICT සබ්ජෙක්ට් එක කම්පල්සරිද දැන්? ඒක නම් මට එච්චරම ෂුවර් එකක් නැහැ. ඒක ස්කෝලෙන් අහලා බලන්න. බයෝ කරන්නේ 2024, ප්‍රයිවට් ඇප්ලයි කරන්නේ කොහමද? 24 කරන එකට දැන් ඇප්ලයි කරන්න බෑනේ. 24 ඇප්ලිකේෂන් ඉල්ලනකොට ඔයාට. ඒ කියන්නේ ඔය ඒ ලෙවල් විභාගයේ පටන් ගද්දි ඔයාලට ඇප්ලිකේෂන් දාන්න කියනවා. ප්‍රයිවට් කැන්ඩිඩේට්ස් ඇප්ලිකේෂන් එක තමයි ඔයා ෆිල් කරන්න ඕනේ. හරි? ප්‍රයිවට් කැන්ඩිඩේට් ඇප්ලිකේෂන් එක. ස්කෝලෙන් දානකෙ ස්කෝලේදී. ස්කෝලේ ළමයිට. හරි? ඔකේ ඇප්ලිකේෂන් දෙකක් එනවා. ප්‍රයිවට් කැන්ඩිඩේට්ලට වෙනම එනවා. ස්කූල් කැන්ඩිඩේට්ස්ලට වෙනම වෙනවා. ඒතකොට ස්කූල් කට්ටියගේ ස්කෝලෙන් දාන්නේ. ප්‍රයිවට් කියන එක තමයි ඔයා දාන්න ඕනේ. අර මං කිව්වා වගේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ එක්සෑම් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න පුළුවන්. හරි? ආර්ට් කරලා පස්සේ කොමර්ස් වලට මාරු වෙන්න බැරිද? ආපෝ පුළුවන්. ඕනේ තරම් දේවල් ආර්ට්ස් අපේ තිරියයි කාලේ සයන්ස් කරලා ආර්ට්ස් ගිහිල්ලා ලෝ ෆැකල්ටි ගියා හිටියා. ඔය වගේ හිටියා. හරි? ඒ ලෙවල් ප්‍රයිවට් කරන්න මැත්ස් ඕනිමද? ගොඩක් අය
මැත නැතිව එලෙවල් කරලා තියෙනවා ප්‍රයිවට්. ඔව් මේක ගැටලුවක් නැහැ. හරිද? හැබැයි මේකේ මේ ප්‍රශ්නේ වෙන්නේ එලෙවල් වා මොකද්ද කරන්න කියන එක. මැත්ස් ඕ ලෙවල් මැත්ස් නැතුව ඔයා එලෙවල් මැත්ස් කරන්න යනවාද? මොකද්ද කරන්න යන්නේ කියන එක මත මේක තීරණය කරනවා. හරි? හතරයි දෙකයි. මම ණයට කරන්න බෑ. හැමදේම ණයට 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 ඒක හරියන්නේ නැහැ. වැඩ හය සම්මාන තුනක් ගන්න ඊළඟ පාර විභාගයට දාලා ලියලා ඒක සම්පූර්ණ කරගන්න. නැත්තම් ඕගොල්ලෝ දැන් අර වෙනත් විෂයන් වර්ග තියෙනවානේ. වෘත්තීය විෂයන් තියෙනවා. හරිද? අන්න ඒවට ගිහිල්ලා කරගන්නත් පුළුවන්. ඉතින් මේ ඔක්කොම රඳාපවතින වාගේ අරමුණ මත තමයි. වා ඉස්සරහට මොකද්ද කරන්න යන්නේ කියන එක මත තමයි මේ ඔක්කොම රඳාපවතින්නේ. හරි. ए लेवल वाल कॉमन सब्जेक्ट कॉमन द कॉमर्स मन दरअट पेहदली दें अरे सब्जेक्ट्स तोरगदी मम क्यू अभी टेक्नोलॉजी विषय तोरगन विधि वीडियो अकन मे हेम देयट ए लेवल वाल सब्जेक्ट तोरगदी वाड़े अंक अनागति अन्नपूर्व तेन तीन अने तेन तीन इकना आसन डिग्री अग्गा ए लेवल विषया तोरगन कल यूजीसी वेबसाइट यूनिवर्सिटी ग्रांट्स कमीशन अरेद विश्वविद्यालय प्रतिपादन कमीशन सभा वेबसाइट एक लंगम आवृद्धे निकुत्कर विश्वविद्यालय वल्ट शिशु नतुलाकर पाटिपाटी पोतती पीडीएफ डाउनलोड कर पीडीएफ ओगोल्लोट गन्न पुलवा विषय संकलन मुनाद की ए अदाल डिग्री प्रोग्राम वल्टे अन्न पुलवा विधि अनेक बल्ल तम या सब्जेक्ट तोड़गन अत्यादी मेक हर सारे इकोलिंग हाँ हे बै इकोलिंग दिन इकोल तीन विषया टीक तमाइ हर दतरा देखा तिब्बत सस्पर नाइट नाइट करें अभी कथा करना तमंगे क्वालिफिकेशन संपूर्ण करना की तम मट इधारे अरे नाइट करना लेते मुल रटात्ना वे ओगोलो दम नाइट पुर्दना नायक आरोटर अनागति बीवे හරිද එනිසා ඒ වගේ බයිලා කතා අහන්නත් එපා කියන්නත් එපා තමන්ගේ සුදුසුකම් ටික හරියට සම්පූර්ණ කරගන්න පළවෙනි දේ යන්නේ ඒක හරිද මැත්ස් ෆේල් නම් ටෙක් කරන්න බැරිද වාට ටෙක් කරන්න පුළුවන් වෙයි හැබැයි මන් දන්නා වාට කරගන්න පුළුවන් ඒද කියලා ටෙක් හරිද මොකද මේ නොලෙජ් එක අනිවාර්යෙන් ඕනේ ඒකයි අර දෙයක් කරන්න ගියපුවා මේ දැන් ඔයාලට ඒක තේරෙන්නේ නැද්ද යමක් කරන්න ගියපුවාම වාට ඒකට සම්බන්ධ බැක්ග්‍රවුන්ඩ් එකක් නොලෙජ් එකක් දැනුමක් වාගේ ළඟ තියෙන්න ඕනේ කියලා ඔයාලා දන්නේ නැද්ද එහෙම එකක් නැත්තම් ගිහිල්ලා වෙන්නේ අඳුරේ මොකක් හරි අතපත ගන්න මොනවා හරි අහුවෙනවා හුවිච් එක මොකද්ද කියලා දන්නේ නැහැ අතපත ගෑවේ මොකද්ද කියලා දන්නේ නැහැ අන්න එහෙම තත්ත්වෙකටනේ ඔය යන්න යන්නේ අනික මතක තියාගන්න ඒ ලෙවල් වල විෂයන් ඉස්සර තිබ්බේ මේවා ස්ට්‍රීම්ස් තුනයි මැත්ස් කොමර්ස් මැත්ස් බයොලොජි එකක් සයන්ස් ස්ට්‍රීම් එක කොමර්ස් ස්ට්‍රීම් එක සහ आर्ट स्ट्रीम एक अरे वो तो नीबे तो टेक्नोलॉजी इंट्रोड्यूस कर लें मेमे फेल उंट बेहतक नहीं होंदर ओलवर का अरे फेल उंट गिहिला आत पात तू अर के एल्डा दीप पिदुर्वाहक नहीं हरि एक विषय पाते अरे कैंपस से हेम आवर पास से ओके तेरे मे मे मुनवाद कराना पुलवा मुनवाद वेलाती है अरे सर तमन लांग नॉलेज बेस मुलिंग हदागन एक तम प्रधान दे ईट पास उदाहरण के दूर मुनहर मिलदी गुक वाल साली एन पै अरे तोड़ तम वाड़ कॉन्फिडेंटली गिहिला एक मिलदी गुन पुलवा वाल मुकूत नैत गिहिल मुगर करंट नाइट गन रे अरे ईट पास नाइट गता मुगदेन गेवन डोणी अरे नाय गेवन डोणी तो नाय गेवन विन विधिय मुकब्दे के मम दाने अरे एक वाड़ मुनोहर वेला एक गेवाड वे अरे अने दाट सफर कर रही अरे अरे एक सिंघल सी ओणे मद रजे जॉब वर्ल्ट अंत सिंघल सी ओणे आए देखा मैथ्स एस सिंघल सी मट ए लेवल के रन पुलवंद मैं आए देवनी पार रन मेक इसकोल कथा कर रही अरे रिक्वायरमेंट हया तुना वेड हया सम्मान तुना आप वीडियो की मांगता माइ कीलती अरे तोर इलांग अपडेट कर देना पुलवांग वाटते अरे ए लेवल टेक् प्राइवेट करान पुलवां ए लेवल प्राक्टिकल तीन कोहमद करना तो मंगर मंग उत्तर दूंगा दें खाली
පොදුවේ ගත්තහම මට හිතෙනවා ඔයගේ ප්‍රශ්න ටිකක් තමයි ඕගොල්ලෝ අහලා තියෙන්නේ. ඊට අමතරව වෙනස් ආකාරයේ ප්‍රශ්නයක් ගත්තොත් බයලොජි සබ්ජෙක්ට් තෝරගත්තොත් ඒ ලෙවල් ප්‍රැක්ටිකල් වලට බලපෑමක් ඒ ලෙවල් ෆස්ට් අයි එකේ බයලොජි සබ්ජෙක්ට් තෝරගත්තොත් බයලොජි වල මන් දන්නේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් තියෙනවද කියලා. එහෙම එකක් නෑ ඒ දවස් වල තිබ්බේ නෑ. එහෙම එකක් නෑ මන් දන්නේ. මැත්ස් සයන්ස් ඉංග්ලිෂ් ඔක්කොම එස් තියාගෙන ඒ ලෙවල් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මට කියන්න තියෙන අර කලින් උත්තරෙමයි මැත්ස් සයන්ස් ගොඩ දාගන්න පුළුවන් නම් ඔයාට ඒ ලෙවල් කරන්න පුළුවන්. ඔයා ඒ ලෙවල් ඕ ලෙවල් පාස්ද කියලා ඉස්සෙල්ලා බලන්න. මොකද මෙතන 6 3ක් වාර තියෙනවා කියන්නේ. ගෑනු ළමයිට ඊටි කරොත් යන්න පැති තියෙද? ගෑනු පිරිමි කියලා ප්‍රශ්නයක් නැහැ පුතේ. ලංකාවේ ජනාධිපති කෙනෙක් හිටියා ගෑනු කෙනෙක්. ලංකාවේ ලෝකෙ පළවෙනි අගමැති හිටියා ගෑනු කෙනෙක්. ගෑනු කෙනෙක්ට යන්න පුළුවන් ඒ ටෙක් කරලාද? එහෙම නෙවෙයිනේ. කරන්නේ මොකද්ද කියන එක අදාළ නැහැ. වැඩේ කරන්නේ කොහොමද කියන එකයි අදාළ. අවබෝධයෙන් කරනවද? හරියට කරනවද? කොච්චර ඔයා ඒක තුල ඔයාගේ මනස විධාරණය කරගන්නවද? අන්න ඒක තුල ඔයාට පොසිෂන් කරන්න පුළුවන් අනාගතේ ඕනෑම තැනකට. හරිද? අන්න ඒ විදියට ඉගෙන ගන්න නැත්තම් මට අරක් කරන්න පුළුවන් වේද මේක කරන්න පුළුවන් වේද එහෙම නෙවෙයි. ඔයාලඟ හොඳ ටැංක් එකක් තියෙන්න ඕන නොලෙජ් රිසර්ව් එකක් තියෙන්න ඕනේ රිසර්වෝය එකක්. ඒකෙන් ඔයාට පොසිෂන් කරගන්න පුළුවන් පොසිබිලිටීස් ගන්න වැඩි වෙනවා එතකොට. ඒව වැඩි කරගන්න පුළුවන් තරම්. ඩිග්‍රියක් විතරක් කරන්නත් එපා. තව එක්ස්ටර්නල් කෝස් එකක් මොනවා හරි ගන්න. ඉංග්ලිෂ් ටිකක් ඉගෙන ගන්න. හරිද? සර්ටිෆිකේට් කෝස් එකක් කරන්න ඒ අතර. ප්‍රයිවට් හරි කමක් නැහැ. මේ ඔක්කොම එකතු කරගන්න. එතකොට ඔයාට ඕනේ තැනකට ඔයාව පොසිෂන් කරන්න පුළුවන්. හරිද? අනික අද ඔයා පටන් ගන්නවා මං අහවල් දෙයට ඉගෙන ගන්නවා. අහවල් තැනට යන්න ඉගෙන ගන්නවා. අහවල් දේ වෙනුවෙන් මං ඉගෙන ගන්නවා. හැබැයි ඔයා එතනට යන්න තව අවුරුදු ගාණක් යනවා. අවුරුදු 4ක්වත් අඩු වෙනවා කියමු. අන්න එතකොට ඒ තැන ඒ ඔයා හිතපු එකේ වැලියු එක අඩු වෙලා සමහරට වැඩි වෙලා සමහරට ඊට වඩා හොඳ ඔපචුනිටීස් ක්‍රියේට් වෙලා අන්න ඒ ඔපචුනිටීස් වලට පොසිෂන් කරගන්න ඔයා ඔයාගේ නොලෙජ් එන්හෑන්ස් ඔන් ස්කිල් ඒ රිසර්වෝය එක වැඩි කරගන්න. හරි? අන්න ඒ වෙනුවෙන් ඉගෙන ගන්න. ඉගෙන ගන්න එක තමන්ට ඉගෙන ගන්න මුලින්ම. හරිද? එතකොට තමන් සංවර්ධන වුණාම තමන්ට පුළුවන් ඒක අනිත් අයට දායාද කරන්න සහ තමන්ට ඕනෙම අවස්ථාවකදී ඔයාගේ දැනුම පාවිච්චි කරලා ඒවා හැන්ඩල් කර ගැනීම හැකියාව තියෙනවා. ඔයාව පොසිෂන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒක මතක තියාන ඒක ඔළුවේ තියාන ඉගෙන ගන්න. හරිද? රයිට්. රයිට්. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි ඉතින් කියන්න තියෙන්නේ ඕගොල්ලොන්ගේ කමෙන්ට්ස් වල උත්තර. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට ජෙනරලි පොඩි නොලෙජ් එකක් එන්න ඇති. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ videos ඉස්සරහට එනවා. අපි ඉස්සරහට මම මේ channel එක පොඩි diversion එකක් කරන්න යන්නේ. අපි මේක ටිකක් english platform එක කරගෙන යනවා. එතකොට ඕගොල්ලන්ට මොකද හේතුව මම එහෙම කරන්න? නොලෙජ් එක තියෙන්නේ english වලින්. වෙන ලැංග්වේජස් වලට වඩා නොලෙජ් එක ලෝකේ දැන් තියෙන ඉංග්‍රීසි කියන ලැංග්වේජ් එකෙන්. එතකොට මට හිතෙනවා ඉංග්‍රීසි වගේ ලැංග්වේජ් එකකට කමියුනිටි එකේ දැන් අලුත් ඔයාලා ෆ්‍රෙෂ් බ්ලඩ් එකනේ, ෆ්‍රෙෂ් මයින්ඩඩ්. හරිද? ඕගොල්ලොන් ඒ පැත්තට නැඹුරු කරගෙන යන්න පුළුවන් නම් ඉස්සරහට ඕගොල්ලොන්ට ගොඩාක් ලේසි වෙනවා. ඕගොල්ලෝ ටර්ෂරි එඩියුකේෂන් එකට එනකොට සහ එතනින් පෝස්ට් ටර්ෂරි එඩියුකේෂන්, ඒ කියන්නේ ඩිග්‍රී එකෙන් පස්සේ පෝස්ට් ග්‍රැජුවේට් එඩියුකේෂන්ස් එඩියුකේෂන් වලට එනකොට ඕගොල්ලොන්ට ගොඩාක් වටිනවා ඉංග්‍රීසි කියන එක හොඳට ඇසෝ ඒක හොඳට ආශ්‍රය කරලා තියෙන එක. හරි? ඒක ඉංග්‍රීසි කියන මාධ්‍යයෙන් ඕගොල්ලෝ යම් යම් දේවල් ඉගෙනගෙන අහලා කරලා තියෙන එක ගැන ඕගොල්ලොන්ට ගොඩක් වටිනවා. හරිද? අන්න ඒ නිසා අපි ඉස්සරහට සයන්ටිෆික් දේවල් ඉංග්‍රීසි වලින් ඩිස්කෂන්ස් ගේන්න ගොඩක් ට්‍රයි කරනවා. ඒක අපි තව නොබෝ දිනකින් අපි මේ පැත්තට අපේ channel එක නැඹුරු කරනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට තවත් ලොකු අවස්ථාවක්. සමහර ලාවල් වල මෙහෙමයි. ඕගොල්ලෝ සිංහලෙන් ලියනවා වෙන්න පුළුවන්. සිංහලෙන් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ඒ දේම ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වලින් මේ channel එකේ තියෙයි. හරිද? එතකොට ඔයාලට පුළුවන් ඒ දේ කොහොමද ඉංග්‍රීසි වලින් ඉගෙන ගත්තේ කියලා. ඕ ලෙවල් ඒ ලෙවල් පාස් වුණා ගමන් ඔයාලා එන්නේ යුනිවර්සිටි එකට. යුනිවර්සිටි එකට එනකොට ඕගොල්ලොන්ට සියල්ල ඉංග්‍රීසි වලින් තමයි එතනින් ඉහළට ඉගෙන ගන්න වෙන්නේ. මම කියන්නේ දැන් සිංහල සහය ආර්ට්ස් පැත්තේ විෂයන්නේ මම කියන්නේ සයන්ස් පැත්තේ. හරිද? ඒ නොලෙජ් එක ඉංග්‍රීසි වලින් තියෙන නිසා. ඒතකොට ඕගොල්ලොන්ට මේ දේවල් ඕනේ වෙයි කියලා හිතෙන නිසා අපි ටිකක් දුර දිග හිතලා channel එකේ මේ පැත්තට ඩයිවර්ට් කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි අපේ channel එකත් එක්ක එකතු වෙලා හිටියට.